විහිලු ජනප්‍රිය කරනවා. ජනප්‍රිය කරලා ඔවුන්ට ලක්ෂයක් දෙකක පිරිසක් ඔවුන්ට ගොඩනගනවා. එහෙම නැත්නම් යම් විශේෂ විද්‍යාවෝ කලාවෝ විශේෂ ශාස්ත්‍රයක් ඉලක්ක කරගෙන යනවා පිටුවා. නැත්නම් ආර්ථිකයේ කුසිකර්මේ ඕන එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ හරහා ගොනු වෙන්නේ ඒකට අරන් වෙච්ච පිරිසක්. අපේ භාෂාවේ මේ ෆෑන් බේස් එක වෙන ක්‍රමයකින් හදාගන්න. ඔව්. හැබැයි එහෙම හදාගත්ත ෆෑන් බේස් එකට ඒ ජාගරණ එක මට වැඩි දෙයක් නෑ වතම. අපි අපේ දෙයක් අපි මුදල් අරගෙන අපි එතෙන්ට වෙන දෙයක් රින්ගෝන. එතකොට මම කියන්නේ අපි යම් ඉඩක් ගන්න එක කමක් නෑ අර කිව්වාගේ තමන් මහන්සි වෙලා එහෙම කරලා ඒකේ යම් තැනකදී ආදායමක් ගන්න එක බරපතල ප්‍රශ්නයක් හැටියට මම දකින්නේ. හැබැයි ඒ ඇයට බලහත්කාරයෙන් දෙනවා නම් මේ දේවල් ඒක මම හිතන්නේ එතන පොඩි වැරද්දක් තියෙනවා. අනික එතනදී මේ ප්‍රකාශ වෙන්නේ නැහැ මුදල් ගෙව ප්‍රචාරය කරලා දීගෙන එකක් අපි දකින සාම්ප්‍රදායික මාධ්‍යවල. නමුත් සමාජ මාධ්‍යවල අපි එහෙම දෙයක් දකින්නේ නැහැ. ඒතකොට අර මේ ප්‍රේක්ෂකයා හිතන්නේ මේක මේ පුද්ගලයාගෙන්ම එන එකක් වගේ අදහසක් තියෙනවද? මොකද හිතන්නේ? නෑ අනිවාර්යයෙන් එහෙම අදහස් එහෙම වෙන්න පුළුවන්. මොකද මුගක්ලාට කිව්වා වගේ දැන් සාමාන්‍ය pages ක්‍රීඩාව වේවා entertainment වේවා මේ වගේ pages තියෙනවා. එක පාටම මේ election කාලේම elections advance කරන්න ගන්නවා. ඕනම සාමාන්‍ය පුද්ගලයාට පුළුවන් කියලා මොනවද රන් කරන්න කියලා බලන්න. අර කිව්වා වගේ ඇඩ්ස් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද ඇඩ් රන් කරන ඕනද කියලා. ඒ වගේම කන්ටෙන්ට් එක ඇතුලේ සල්ලි ගෙවා යම්ස් දෙයක් ප්‍රචාරණය කරනවා නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් ඉලෙක්ෂන් කමිෂන් එකෙන් දීපු ඉලෙක්ෂන් ඇක්ට් එකේ මීඩියා ඇක්ට් එකේ නොම්බර 30 ඉඳන් 33 වෙනකල් සමාජ ජාලාගෙන කතා කරනවා කියලා. ethical part එක සමාජ ජාලා වලින් මොන හරි මුදා හරිනවා නම් ඡන්දයකට සම්බන්ධ ඒක ethical part එකක් තියෙනව රන් වෙන්නේ. මේ දේවල් බලන්න ඕනේ. ඒ වගේම දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි මේ ඇප් හදන එක. මේ ඇප් එකක් වගේ දෙයක් හදාගත්තාම කොහොමද සාමාන්‍යයෙන් ඉලෙක්ෂන් එකේ තියෙන ප්‍රචාරණ කටයුතු අවසන් වූ දිනේ ඉඳන් ඉලෙක්ෂන් එක වෙනකල් වැඩ කටයුතු වෙන්නේ කොහොමද ඇප් එකෙන් කියන එකත් අපි බලන්න ඕනේ කියලා. අන්තිම බෑලන්ස් අතර වල ඇප් එකේ කන්ටෙන්ට් එකක් පුෂ් කරනවා නම් එළියට ඒක තනිකර ඉලෙක්ෂන් ඉලෙක්ෂන් එක සම්බන්ධයෙන් නිහන මං හිතන්නේ නිහන දැන් අපි Facebook කණ්ඩායමත් එක්ක එකත් කතා කළා. ඇත්තටම නිහන කාල සීමාව තුළ ඇඩ්වර්ටයිස්මන්ට් රන් කරන්න දෙන්නේ නැහැ කියන ස්ථාවරයේ තමයි ඔවුන් ඉන්නේ. නමුත් ඒතර මේ කියන කාරණේ කොහොමද අපි වැටම දෙන්නේ මේ මෙතන කතා කරන්නේ මේ ඇප් එකක් හදා ගන්නවා කියන එක. ඔව් ඇත්තටම ඒකේදී අර ඩවුන්ලෝඩ් සහ ඉන්ඩිවිජුවල් පුද්ගලයා විසින් මේ දේ ගලවන්න ඕනේ. නැත්නම් මොකද ඒක අනෙතිකල් පාට් එකට තමයි යන්නේ අපි. ඒක ඒ කඳවුර විසින් ඒ ඇප් එක දාම කඳවුර විසින් කරන්න ඕනේ. ඒක Google එකෙන් හරි Play Store හරි App Store හරි දිනන නම් ඕන් ගලවන්න. ඒ වගේම කන්ටෙන්ට් ඒ ඇප් එකට උදාහරණයක් සම්පූර්ණ නවත්තන්න ඕනේ. තව කාලෙක හරි නවත්තන්න ඕනේ මේ පැවිස අතර තුළ. ඉතින් මේ වගේ දේවල් තමයි අපි ජනතා වශයෙන් බලන්න ඕනේ මොනවාද මේ වගේ දේවල් වලට වෙන්නේ කියලා. මොකද මේ ඔබ නියෝජනය කරන කඳවුරේ මේ වගේ දේවල් වෙයිද ඉස්සරහට කොහොම වෙයිද දෙයක් ඒක මගේ මේකට කමක් නැද්ද? නෑ ඒක ඔබටයි කියනවා ඒක අහන්න. ඒක අර මම කිව්වේ දැන් මේකේ ඉන්නෝ නිශ්චිත ඔෆිෂියල් ටීම් එකක්. අර ඒගොල්ලෝ දන්නා ඒගොල්ලන්ට තියෙනවා අර අපි කියනවා වගේ නීති රෙගුලාස් සහ මේකේ තියෙන මේ කැම්පේන් එක බිල්ඩ් අප් කරන ප්‍රෝග්‍රෑම් එක. හැබැයි ඒකට තියෙන්නේ අනසක ඒ කෙටි පිරිසක් අතරේ පමණයි. මේ එතනින් ඉන්න එළිය පිරිසක්. ඒ පිරිස පාලනය කරන්න අපිටවත් හැකියාව නැහැ. ඔවුන් ස්වාධීනයි. ඔවුන්ට ඒ අදහසක් තියෙනවා. ඔවුන්ට විවේචනය කරන්න පුළුවන්. ඔවුන්ට මේක අරගෙන යනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. ඒ ඉන්න ප්‍රජාව අර උපදෙස් දීලා එන්න මේක කරන්න එපා කියලා එහෙම අහලා හිතලා බදලා කරන කණ්ඩායමක් නෙමෙයි. ඒ වගේ මට කියන්න ඕනේ අර මේ උදාහරණ අපි මේ කතා කරන්නේ මේ පොඩි කණ්ඩායම් ගැන විතරයි. හැබැයි ලංකාවේ ඉන්න මේන් ස්ට්‍රීම් චැනල්ස් වල Facebook pages තියෙනවා. ඒගොල්ලෝ අර මේන් ස්ට්‍රීම් එක ඇතුලේ කියාගන්න බැරි ටික අර කැතුල ගියන දඩුවම් ගාලා අතාරිනවා. මොකද ඒක ඇතුලේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තර කිව යුතු දේ නොකිය යුතු දේ හානි කරන්න ඕන නම් පුද්ගලයෙක් කාට හරි මේ කියන්නේ යම් කිසි ටාගට් එකකට ඒ කියන එක අරකටුලේ කරනවා. හැබැයි ਉਹ රූපවාහිනී දරේ ඔස්සේ රෝණා එතකොට ඒකටත් වැඩ බැඳේද ඔය රෝණා කලින් කිව්ව කතන්දරෙත් එක්ක Facebook කිව්වහම කෝකත් වැටෙනවා. හැබැයි මම කලින් කිව්වා වගේ දැන් මේක මේ පළවෙනි වතාවට මේ උත්සාහය දරන්නේ මොකද මේකට මම යම් කිසි දෙයක් එකතු කරන්නම්. දැන් අපි දකිනවා මේ ඇතම් මාධ්‍ය ආධාරවල වේදි ප්‍රශ්නයක් ඇදලා දෙන ඔවුන්ගේ ගුවන් කාලේ වෙන් කිරීමේ තත්ත්වය සම්බන්ධයෙන්. නමුත් අපි දකිනවා මේ තමන්ගේ මාධ්‍ය ආධාරවල තියෙන Facebook පිටු හරහා ප්‍රවෘත්ති සාකච්ඡා සජීවීව දෙනවා පැය ගණන්. අපි ඒක දකිනවා. එතකොට මේ වගේ දේවල් වලට වැටබඳින්න කොහොමද තියෙන තත්ත්වය? ඒක මෙහෙමයි. ඒකේ දෙකක් තියෙනවා. ඒ කියන්නේ පුජ්‍යලිකව තමන්ගේ පුජ්‍යලික සම්පත් පාවිච්චි කරලා කෙනෙකුට යම් අපේක්ෂකෙක් හෝ කණ්ඩායමක් ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ඒකේ බාධාවක් නැහැ. හැබැයි අපි මහජනයාගේ සංඛ්‍යාත පාවිච්චි කරනවා නම් ඒක ජනතාවට තමයි ආයිති. ඒකට ඒවා දේශපාලනිකව ළමන්ට ඕන ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. ඒක නිසා තමයි මාධ්‍ය උපමාන
මතකන් කොමිසම හඳුන්වා දෙන අතර මා ප්‍රමාණ නෙමෙයි පාන වලින් එහාට ගියපු නීතිය අපිට අවශ්‍යයි. මොකද ප්‍රමාණ නොසලකා හරින මාධ්‍ය ආයතන තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් බැලුවොත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ලම තම තමන් තෝරගත් අපේක්ෂකෙක් ප්‍රවර්ධනය කිරීම තමයි කරන්නේ. අනිත් ඒවාට යම් අවස්ථාවක් දෙනවා. සමහර මම හිතන්නේ අපේක්ෂකෙන් කිසිම අවස්ථාවක් නැති වෙන අවස්ථාවලු තියෙනවා. ඉතින් එහෙම කරන්න බෑ මැතිවරණ කාලවකවානුවක් තුල. සාධාරණ ඉඩක් හැමෝටම දෙන්න ඕනේ. එක එක අපේක්ෂකයා ප්‍රවර්ධනය කරන්න උත්සාහ කළොත් මේ සංඛ්‍යාත පාවිච්චි කරලා ජනතාවගේ සම්පත් පාවිච්චි කළා ඒක පැහැදිලිවම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. ඉතින් මේවට ඔක්කොටම නීති සකස් වෙලා නැහැ. ඉතින් මම කියන්නේ අපේ රටේ මේ මාධ්‍ය ආයතන ප්‍රධානේ මෙහෙවන්නේ සමාජ මාධ්‍යත් මෙහෙවන්නේ මේ රටේ මිනිස්සු. අපි කල්පනා කරන මිනිස්සු හැටියට අපි කොච්චර සාධාරණ මැතිවරණයක් තුලද අපේ අපේක්ෂකව අපි තෝරගන්නේ කියලා. ඉතින් මේකට නීතියෙන් විතරක් නෙමෙයි මේ සදාචාරය සොයන් නියාමනයක් අවශ්‍යයි. සොයන් නියාමනයක් අනිවාර්යයි. ධනුෂ්ක මේක දසකම සමාන කාලයක් දෙනවා. අත්‍තර මේක සියලු මාධ්‍ය ආයතන කරනවා. අර කිව්වෝ විදිහට අර මාධ්‍ය ආයතනේ න්‍යාය පත්‍රයක් කරත්තා. ඒ කාලේ දෙනවා. ඒ කාලය තුළ තමන්ගේ කෙනාගේ ඉතාමත් ප්‍රවිෂ්ඨ කියන්නේ විශිෂ්ට හොඳම පණිවිඩයේ කපල කොටලා ගන්නවා. ඒ වගේම අනික් කියන පුද්ගලයාගේ එදා දවසේ වැරදිච්චව සෙනග අඩුම කියන්නේ නැති බංගස්ථාන වෙන කෑල්ලම දානවා. අන්න ඒක තමයි දැන් ධර්මික සමාන කාලයේ කියන එක අර්ථකථනය කරගෙන තියෙන ආයතන මට්ටමින් අර විදිහට. ඒතර මිනිස්සු හිතනවා මේක තමයි යථාර්ථය. මේක තමයි සත්‍යය. හැබැයි ඒ කිසිදු තැනක අර තාම එක ප්‍රශ්නයක් වෙන ප්‍රතිපත්ති ප්‍රකාශනේ ලීදක්වලා නැහැ. ඒතර අන් වූ කරුණු කාරණා මත පදනම් වෙලා තමයි අපි නම් ගෞරවයෙන් ආරාධනා කරන්නේ විශේෂයෙන් සමාජ ශාලාවලින් තරුණ තරුණියන්ට සහ පොදුවේ අනික් සියලුම දෙනාට රට ඉස්සරහට යන්න ඕන. මේ කියන කතා බහේ කොච්චර කරුණු කාරණා වෙනස් වුණත් ලිඛිත ලියවිල්ල සහ මේ බලාපොරොත්තු මේ කියන ප්‍රතිපත්ති අපි අවසාන වශයෙන් අපි දැන් අද මේ දේ හැම දෙයක්ම ඇත්ත. දැන් අපි දකිනවා මේ සමාජ මාධ්‍ය ජාල අපි දකින ප්‍රචාරණයට එහා ගිය යම් කිසි කතන්දරයක් තියෙනවා. එතකොට මේ ඒක ඇත්තටම වැටබදින්නත් අමාරු තත්ත්වයක් මට මේ කතාව ගහෙන් තේරුනේ. මේ අනිත් රටවල් වල තියෙන උදාහරණත් එක්ක අපි කතා කරමු. අපි මෙතනින් එහාට මේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ අරන් යන්නේ කොහොමද කියලා අපි ආරම්භ කරමු. අනිත් රටවල් එක්ක බැලුවත් සම්ම ඇත්තටම අපි මේ කරන දේ හරිද කියලා තමයි පළවෙනි ක්වෙස්චන් එක අහන්න දෙන්නේ. මේ අපේ සාමාන්‍ය ඉන්ටර්නෙට් පෙන්ට්‍රේෂන් එක කියලා ගත්තොත් එහෙම 137ක් විතර අපි බලාපොරොත්තු වෙන්නේ 140ක් 42ක් වෙයි කියලා 2020 දී. මේ 2020 වෙනකොටත් මේක මේ යන තත්ත්වෙමද අපි මේ අරන් යන්නේ කියලා. දැන් රටවල් ගත්තොත් මට තේරෙන විදිහට මගේ ඔපිනියන් එක ගත්තොත් එහෙම මෙතන අඩුම ගන්න අපි 105ක්වත් මේ රටවල් වලින් දේවල් පාවිච්චි කරලා නැහැ. අපි සාමාන්‍යයෙන් දැන් ට්‍රම්ප් කැම්පේන් එකක් ගත්තොත් එහෙම මේ එයාගේ තිබ්බා ප්‍රොජෙක්ට් අලමෝ කියලා ප්‍රොජෙක්ට් එකක්. ඒකේ රන් වෙන්නේ කොහොමද කියලා මේ කැම්පේන් එකක් කොහොමද රන් වෙන්නේ. මඩ ප්‍රචාර ගියා. නමුත් මඩ ප්‍රචාර වලට ගෙහා ගිය දෙයක් මේ කැම්පේන් වල තිබ්බා කියලා. සමහරවිට කොහොමද ඩිස්ත්‍රික් වයිස් කැම්පේන් එකක් කරන්නේ? ඩිස්ත්‍රික් වයිස් කැම්පේන් එකේදී කොහොමද සිටිසන් කෙනෙක් ටාගට් කරන්නේ? මේ දේවල්. නමුත් අපේ දිනේදා කැම්පේන් එකක් ගත්තොත් එම අපේ ඔය හුඟක් ඔය Facebook කරන පොඩ්ඩලයන් කරන්නේ එක ටීම් එකකට ගිහිල්ලා ඒ ටීම් එකට මඩ ටිකක් ගහලා අරිනවා නම. ඉතින් ඒක තමයි ලංකාවේ දවස් තුනේ නිවුස් කියන එකට මිනිස්සු පුරුදුලා මේ මඩක් දැන් හම් ඉවරයි. දවස් තුනක් ඉවරයි ඒක දැන්. ඉතින් මේ සම්ප්‍රදාය ඉදිරියට හරියන්නේ නැහැ. අන්නෝන් පුද්ගලෙක් හරි දන්න පුද්ගලෙක් හරි ජනාධිපති අපේක්ෂකකෝ ගෞරවෝ කරන්න විදියක් තියෙනවා. ඒකේ එතිකල් පාට් එකක් තියෙනවා. අන්න ඒ මාර්ගයට අපි වැටෙන්න ඕනේ ගිහිල්ලා. නැත්තම් මේ අනෙතිකල් විදියට මිනිස්සුන්ට මඩ ගහගෙන කරන කැම්පේන් සාර්ථක නැහැ. අපරාධය වල යන සල්ලි. ඉතින් ඒක නිසා ඒ හරි න්‍යාය පත්‍රයකට අපි වැඩ කරන්න අපි බලන්න ඕනේ අනිත් රටවල කොහොමද මේ සමාජ මාධ්‍ය ජාලය හරි විදියට භාවිතා වෙන්නේ කියන එක. මේ ආරම්භය ඇත්තටම අපිට ගන්න පුළුවන් තමන් එතිකල් වෙලා මුලින්ම. තමන්ගේ පිටුවේ කොහොමද මේවා ප්‍රචාරය කරන්න ඕනේ? දෙන්නේගේ හරි කෙනෙක්ගේ හරි නමුත් මඩ ප්‍රචාරය කෙනෙක් කරන්න ඕනේ නැහැ. අපි අර කිව්වා වගේ තාම න්‍යාය මට කීයක් හරි හොයාගෙන දෙන අවස්ථාවක් ඇයි එහෙම කරන්න කියලා. අනිවාර්යයෙන් අහන්න පුළුවන් එල කීයක් හරි හොයාගෙන. නමුත් තමන් රට ගැන බලන්න ඕනේ මුලින්ම ඇයිලා. කීය හරි ඕන වෙලාවක කීය හරි හොයාගන්න පුළුවන්. අපි මේ රටක් ගැන කතා කරන්න යන්නේ ඇයිලා. අපි මේ ජනාධිපති මේ රටේ නායකයෙක් වෙන්න යන. අපි ආපහු ඊළඟ අවුරුදු 6 ඒ හිටපු තත්ත්වයකටම වැටෙනවද ආපහු. එහෙම නැත්නම් මෙතනින් එහාට මේ අපි කියන මේ සිංගප්පූරු ආරින් මොකක් හරි හදන්නද මේ යන්නේ. ඉතින් ඒක නිසා ඒ තත්ත්වෙට වැටෙන්න නම් අපි මේ න්‍යාය පත්‍රයන් වෙනස් කරලා එතනින් ඔබට ගිය දෙයක් සදාචාර ධර්ම වලට අනුකූලව අපි තමක් කරන්න බලාපොරොත්තු වෙන ඕනේ. එහෙනම් යූසර්ට යම් කිසි දෙයක් තියෙනවද මෙතනදී කරන්න? අනිවාර්යයෙන් යූසර් කියන්නේ පිට ඉන්න සාමාන්‍ය පුරවැසියට ඇත්තටම ලොකු බලතලයක් හමු වෙලා තියෙනවා. ඒක කිව්වා වගේ Facebook සහ Twitter ආයතන මගින් දීලා තියෙනවා මේ රිපෝටිං කියන ඔප්ෂන් එක. ඒ වගේම ට්‍රාන්ස්පරන්සි කියන ඔප්ෂන්. මේ වයින් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. අනවශ්‍ය ප්‍රචාරණ තමන් ගාවට එනවා නම් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. මේවා තමන්ට දකින්න ඕනේ නැත්නම් දේවල් කරන්න පුළුවන් ඇයලා. ඒ වගේම මේ මඩ ප්‍රචාර, වෛරි ප්‍රකාශන, ඩිස්ඉන්ෆෝමේෂන්, මිස්ඉන්ෆෝමේෂන්, ෆේක් නිවුස් කියන මේ වගේ දේවල් වලට
ඒවට අදාළ අනුකූලව ඒවට රිපෝට් කරන්න බලතල සියල්ල හම්බ වෙලා තියෙනවා ජනතාවට. ඉතින් ඒක පාවිච්චි කිරීමට වැඩක් නැහැ. අතන පත්‍ර වේ සමාජ මාධ්‍යල තියෙන්නේ. කොහොමද අපි මෙතනින් දැන් එහාට යන්නේ? මම හිතන්නේ මට තියෙන්නේ ඇත්තටම ඉල්ලීමක් කරන්න. දැන් මේ දෙන්න තරමටම සමාජ මාධ්‍ය භාවිතාව පිළිබඳව අපි මෙහෙම දෙයක් කතා කරමු. දැන් ඉස්සරහත් තව ප්‍රශ්න තියෙන්නේ. දැන් ඉතින් මේ අපි අතරම ලදුරු මේ රෝණයිලා දැක්ක පත්‍ර මේ වැඩි කොහොමද උනේ? රේඩියෝ වල කොහොමද වැඩි උනේ? ටීවී වල මුල්ලා මේ වැඩි උනේ කොහොමද කියලා දැක්කා. ඒතර එතනදී මේකට වැටපැන්නේ කොහොමද? අපිට ඒකින් යම් කිසි උගත් පාඩම් නැද්ද? දැන් මං හිතන්නේ දැන් මේන් ස්ට්‍රීමින් මීඩියා වලට වැටපැන්නේ කොහොමද කියන එකයි සමාජ මාධ්‍ය කියන එක අහතර පොළොව වගේ කියලා මං හිතන්නේ. මොකද ඒක ඒක නිශ්චිතයි. ඒකට අපිට පේන දෙයක් තිබුණා. අල්ල ගන්න තැනක් තිබුණා. දැන් සමාජ මාධ්‍ය එහෙම එකක් නැහැ. ඒක යම් ඔය දැන් නිශ්චිත pages වගේව අපිට එහෙම හඳුනගෙන යම් බලපෑමක් කරන්න පුළුවන්. නමුත් මම කියන්නේ දැන් මෙතුමා කිව්වා වගේ මේ අපේ රටේ රාජනායකය තමයි අපි තෝරන්නේ. රටේ පළමු පුරවැසිය විධායකයේ ප්‍රධානිය. මොනවා කිව්වා 19 වෙනි සංශෝධනයෙන් බලය අඩු වුණත් රටේ තාම ප්‍රධාන භූමිකාවක් කරන්න පුළුවන් පුජ්‍යලය තෝරන්නේ. ඒතකොට ඒ පුජ්‍යලය තෝරන මැතිවරණය ඒ ගුණෙන් ඒ බරෙන් තියෙන්න ඕනේ. ඒතකොට සමාජ මාධ්‍ය හසුරවන පක්ෂවල සමාජිකයෝ සාමාන්‍ය පුරවැසියෝ ආදෑමක් හොයාගන්න මේක ඉඩක් තියෙන පුළුවන්. ඒක වැරද්දකුත් නැහැ. හැබැයි ඒ මැතිවරණයේ ගුණාත්මකභාවය රැකෙන විදිහට තමයි මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්න ඕනේ. ඒක එක්පළමු කාරණේ. දෙවෙනි කාරණේ මම ඔබතුමාලා වගේ කණ්ඩායමකට මේ වගේ pages කරන අයත් මම කලින් කිව්වා වගේ ඒක මම කියන්නේ ඔබේ පටන් ගන්නත් පුළුවන්. දැන් ප්‍රතිපත්ති ප්‍රකාශන එළියට දැම්මට පස්සේ මේවා අරගෙන එක එක මේ මම කියන්නේ මේ 35 දෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන අරගෙන සංවාද කරන එකේ තේරුමක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. අඩුම ගානේ ප්‍රධාන සමාජ බලපෑමක් කරන්න පුළුවන් දෙක තුන අරගෙන ඒවා එක එක ප්‍රතිපත්ති සංසන්දනාත්මක විග්‍රහයක් මේ මාධ්‍ය හරහා කරන්න පුළුවන්. මිනිසුන්ට කරුණු හතරක් පිටු ගණන් මං හිතන්නේ කවුරුත් කියවනවා කියලා. ඒ නිසා ආර්ථික ප්‍රතිපත්තියේ මොනවද තියෙන වෙනස? අපි A පක්ෂයේ මොකද්ද? B පක්ෂයේ මොකද්ද? C පක්ෂයේ මොකද්ද? කෘෂිකර්මාන්ත අපේ රටේ ලැබෙන ප්‍රශ්න කෘෂිකර්මාන්තයේ මොකද්ද මේ අතර තියෙන සංසන්දනය? විදේශ ප්‍රතිපත්තිය කොයි වගේද? මේ වගේ කාරණා අපිට පුළුවන් නම් මේ සමාජ මාධ්‍ය අතර ගෙනියන්න. මං හිතනවා ඔය පිටු වලට තියෙන ලයික් ප්‍රමාණය දවසෙන් දෙකෙන් මේ ලක්ෂ ගානේ උඩට ගෙනියන්න පුළුවන් මිනිස්සුන්ට තේරුණොත් මේ page එකට ගියොත් අපිට මොකක් හෝ productive යමකුත් බලා ගන්න පුළුවන් කියලා. අපි සාමාන්‍ය ස්වභාවිකව gossip වලට කැමතියි, මඩ වලට කැමතියි. අපි හතර දෙනාත් ඒ වගේ තමයි. සාමාන්‍ය මිනිස්සු හැටියට. හැබැයි මේ හැමෝගෙම ඒ කැමැත්ත එක්ක තියෙනවා බුද්ධිමය සංවාදයකටත් අවශ්‍ය ඉඩ අපි ඇතුලේ. ඒ gossip කෑල්ල යට කරලා බුද්ධිමය සංවාදය අපේට තියෙන හදවතේ හිතේ නැත්නම් ඔලේ තියෙන ඉඩ මතු කරගන්න මම හිතන්නේ බොහෝ කණ්ඩායම් වලට විශාල ඉඩක් තියෙනවා කියලා මේ මැතිවරණය. අපි මේලා මතක් කරනවා අපි මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන එක වේදිකාවට එක වෙබ් වේදිකාවට අපි ගේන්න සූදානම් කරලා තියෙනවා. එතකොට පුරවැසියන් අවස්ථාව තියෙනවා සියලුම ප්‍රතිපත්ති ප්‍රකාශන එක තැනකදී අපි කියනවා විශ්ලේෂණය කරගන්න පුළුවන්. විශ්ලේෂණය කරලා බලන්න හැකියාවක් තියෙනවා. ඒත් මතක් කරමින් මම අවසානයේ ධනුෂ්කයන් දාස්පත් කියනවා. ඉතින් කොහොමද ඔබ ඇත්තටම ලොකු අත්දැකීම් තියෙනවා මැතිවරණ ප්‍රචාරණය පැත්තේ. මේ එතකොට දැන් මෙතන කතා කරන දේවලුත් ඊළඟ ඉලෙක්ෂන් එකේ තමයි අපිට සමහරවිට මේ දේවල් හරියන්නේ. එතකොට ඔබගේ පැත්තෙන් ඒ කියන්නේ මෙතන මේ කතා කරේ Facebook, Google ආයතන පැත්තෙන්. දේශපාලනගේ පැත්තෙන් මොනවා වගේ ඩිස්ප්ලින් එකක් එන්න ඕනද මොනවා වගේ විස්තර යන්න ඕනද මේ පැත්තෙන්. එහෙනම් දේශපාලඥයාගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඔහු හැම වෙලේම කැමති සහ ඒ ප්‍රජාවගේ හැම වෙලේම ඉල්ලීම තියෙනවා. මගේ අපේක්ෂකය මගේ කණ්ඩායම මොකද මේක ඉස්සරහින් ඉන්නවා තියාගන්න කියලා. ඉතින් ඒ සඳහා වන යාන්ත්‍රණය හැම විටම බලන්නේ ශක්තිමත් කරගන්න. ඒක තමයි සාමාන්‍ය යථාර්ථය. හැබැයි අර කිව්වෝ වගේ දැන් මම ආපු වෙලාවේ මෙතුමත් එක්ක කතා කරා මම කියපුවා තමයි මේ දෙපැත්ත තුන් පැත්තෙම හරි හමං කැම්පේන් එකක් තාම නැහැ. මට හිතෙන්නේ මේ මිනිස්සු ඒක පිළිගන්න සූදානම් නැද්ද නැත්නම් මේ දැක් බැලූ බැලමට ලොකක් කන්ටෙන්ට් තියෙනවා. දැන් මේකේ කිසිම අර කික් එකක් ගෝ එකක් නැහැ කියලා. එතකොට හොඳ කතාවක් කොහොම මේ ධනුෂ්ක සාමාන්‍යයෙන් දේශපාලනිකව රටක් දියුණු වෙනකොට මිනිස්සු ඒ කියන්නේ ඒකේ මිනිසුන්ගේ හොඳ සාධනීය පැත්තක් පේන්නේ. ඒ කියන්නේ උන්ට මේක වැඩක් නැහැ. උන් මේ සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනසහ උන් මේ ප්‍රතිපත්ති කරුණු පැත්තට බර වීමක් තියෙනවා කියලා. මම අවංකව සතුටු වෙනවා එහෙම සමාජ මට්ටමක් ලංකාවේ මේ වෙනකොට ඇති වෙලා තියෙනවා හෝ ඇති වෙමින් පවතිනවා නම්. අර පොඩි කාරණයක් කියන්න මම 2016 මට අවස්ථාවක් හම්බුණා මේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ එඩ්වර්ඩ් ආර් මුරෝ වැඩසටහනට සහභාගී වෙන්න. ඒ කාලෙම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ පසුබිම තිබ්බේ. අපි දැක්කා ලංකාවෙන් ගිය පුද්ගලයෙක් විදිහට ඒවැය තියෙන වැඩපිළිවෙල. ඒ කියන්නේ
මනුස්සයෙක් වුණාම මේ පණිවිඩයක් එළියට දෙන්නේ කොහොමද? ඒකේ පණිවිඩයට තර්ක විතර්ක සාමාන්‍ය සමාජය ඇති කරන්නේ කොහොමද? සහ අනිකාකට හානියක් නොකර මේ පණිවිඩය කොහොමද සමාජයේ තියෙන ස්පේස් එකේ එස්ටැබ්ලිෂ් කරන්නේ? උදාහරණයක් තාක්ෂණයේ අතින් ඉතා ඉහළයිනේ. මේ කිසි කෙනෙක්ට හානියක් නැහැ. තමන්ගේ අදහස ගරු කරන්න පුළුවන්, ගරු කරන්න කැමති නැත්නම් තමන්ගේ පිටුවෙන් යන්න පුළුවන්. දැන් අපි එහෙම නැහැ. දැන් මම අවංකව ගියොත් මම ඊයේ පෙරේදා කරපු කතාවක් දෙකක් මත පදනම්ව තව සමහරක් පුද්ගලයෝ මැසේජ් දෙනවා. ආ 16 බලාගමු. يعني ඒ එහෙම මානසික තත්ත්වයකට පවා මේ ට්‍රෙන්ඩ්ස් කරකිනවා. يعني ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ සම්පූර්ණේ ජාලිමින්න කට්ටියගේ මානසිකත්වය ඒකයි කියලා. හැබැයි ඔහු හිතනවා මට මේක තමයි ස්පේස් එක මූට ගහන්න පුළුවන්. මට මේක තමයි ස්පේස් එක මෙයාට මොකක් හරි පාඩමක් උගන්වන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඇති වෙන්න ඕනේ තත්ත්වය නම් සෑම දේශපාලන පක්ෂයකින්ම විනයවත් ඒ වගේම ප්‍රතිපත්තිගරුක දේශපාලන ප්‍රවාහයක් විශේෂයෙන්ම අපි වගේ දේශපාලනයට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙන තරුණ ප්‍රජාවට ආදර්ශයක් වෙන අනාගතයේදී ඒ සඳහා වෙන අවකාශයක් ඇති වෙන මැතිවරණ ව්‍යාපාරයක නිරත වීම එහෙම නැත්නම් අපිත් ඔය සාපේට අහු වෙනවා අනාගතයේදී මේ අනාගතයේ මේ පුටුට ඇවිල්ලා ඉන්න කෙනත් කතා කරයි අපි ගැන අපි දැන් මේ ඊට මොහොතක ඉස්සලා කතා කරපු විදිහට ඒ தത്വේ නවත්තන්න අර මෙතුමා කිව්වා වගේ ඔබට වගකීමක් තියෙනවා මේ සමාජ මාධ්‍ය හසුරවන්නන් කන්දක් ඉදිරි මේ tire පිටුපස්සේ ඉන්න මල්ලා හතර පහ දෙනාට ගොන් මට ඒ වගේම මේ ප්‍රසාද්ට මේ ශාස්ත්‍රයේ ඉන්න අධ්‍යයනයක් සහිතව වර්තා කරන පුද්ගලයෙක් විදිහට සහ මෙතුමල්ලා වගේ ඒ වගේම මැතිවර කොමසාරිස් වගේ සහ වෙනත් විශේෂ සංවිධාන විදිහට මේ ශාස්ත්‍රයේ පරිණතභාවයේ තියෙන කණ්ඩායමකට ලොකු වගකීමක් තියෙනවා. ඒ දැනුම, ඒ පණිවිඩය අපි වගේ මේ ඉන්න කණ්ඩායම සහ ඔබ වගේ කණ්ඩායමට ලබා දීලා ඒක විනයානුකූල කරන්න, නීත්‍යානුකූල කරන්න අපි හිතනවා. ඒක නුදුරදී ඇති වෙලා අපි බලාපොරොත්තු වෙන රට නිර්මාණය වෙයි කියලා. අපි හිතනවා මේ උඩුගම් බලා යාමට අපිට යම් ශක්තියක් වෙන්න පුළුවන් වේවි කියලා. ඉතින් හැමෝගේම අදහස වෙන්නේ අපි මේ තෝරාගන්නේ SNS කෙනෙක් නෙමෙයි. මීළඟ වසර 5 අපේ රට පාලනය කරන පුද්ගලයා, අපේ රටේ දිශානීති තීරණය කරන පුද්ගලයා තමයි තෝරගන්න යන්නේ. ඉතින් ඔබත් සමාජ මාධ්‍ය දවසර පැය ගණක් වෙන්න පුළුවන්, විනාඩි 5ක් වෙන්න පුළුවන් හැසිරෙන පුද්ගලෙක් විදියට අනවශ්‍ය තොරතුරු තියෙනවා නම්, වැරදි සහගත දේවල් තියෙනවා නම්, අනවශ්‍ය මඩ ප්‍රචාර තියෙනවා නම් බය වෙන්න එපා. ඒව රිපෝට් කරන්න කියන එක තමයි අපේ උපදෙස් දෙන්නේ මෙතනින් ආපු අදහස් කීපයක් එක්ක. ඉතින් අපි ලබන සතියේ හමු වෙමු. මේ විදිහටම ඔබ මේ වැඩසටහන නරඹන්න, ඔබේ කතරට පෙර අනිවාර්යෙන් ඔබට යම් සිදයක් ලබා දෙන බවට අපි සාතු වෙනවා. සුබ රාත්‍රිය. ජනාධිපතිවරණයේ සියලු තොරතුරු එක තැනකින් දැනගන්න citizen.lk විශේෂ මැතිවරණ වෙබ් අවකාශයේ කියවන්න. කතරේට පෙර citizen.